ග්‍රීස්ම රටක ඉන්න අපිට සීතල රටකට ගිහින් ඒ අත්දැකීම ගන්න එකත් එක්තරා වසන්ත අත්දැකීමක්. යුරෝපෙට, ඇමරිකාව, කැනඩාව, නව සීලන්තේ වගේ දියුණු රටවලට වීසා ගන්න ගියාම අමාරු නිසා, ඒවායේ මිල ගණන් වැඩි නිසාත් අපිට ආසන්නතම තිබෙන වින්ටර් ඩෙස්ටිනේෂන් කිහිපයක් ගැන තොරතුරුයි අද අපි මේ වීඩියෝ එකෙන් අරන් එන්න සූදානමින් ඉන්නේ. අංක 1 Fairy Meadows. Fairy Meadows කියන්නේ පාකිස්තාන හිමාලයේ තියෙන ලස්සන පළාතක්. මේ පළාතට ගිහාම පාකිස්තානයේ තියෙන ලස්සනම කන්දක් වන ලෝකයේ උසම කඳු අතර 9 වෙනි තැන ඉන්න නන්දා පරබත් කියන සුන්දර කන්ද පේනවා. මේ සුන්දර පළාතට පාකිස්තානයේ ගිල්ගිට් හරහා පිවිසෙන්නත් පුළුවන්. ගිල්ගිට් වලට ඉස්ලාමාබාද් වල ඉඳන් රාත්‍රී බස් සේවාවක් තිබෙනවා. යාන්තම් තිබෙන කඳු දාර දිගේ ඉදිරියට ඇදෙන පොඩි ජීප් එකෙන් සෙමෙන් සෙමෙන් සුන්දර ෆේරි මෙඩෝ වෙත සංචාරකින් රැගෙන යනවා. සීතල කාලයට මේ පළාතට යනවා නම් වින්ට ඇඳුම් පැළඳුම් අරන් යන එක කෝකටත් හොඳ වේවි. අංක 2 පොකරා. නේපාලයේ පොකරා කියන්නේ සාක්කුව ගැන හිතන කඳු වලට ආස සංචාරකින් අතර ජනප්‍රිය තැනක්. පොකරාවල විල් පෙරේ බෝට්ටු පැදීම, කඳු මතින් ඇදී යන හෙලිකොප්ටර් සවාරි, කඳු නැගීම, දියලි හරහා ගමන් කිරීම, වෝටර් රාෆ්ටින්, සයික්ලින් නැතුරු ටුවරිස් ඇක්ටිවිටීස් රාශියක් තිබෙනවා. පොකරාවලට නේපාලේ කත්මණ්ඩුවල ඉඳලා වගේම ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ ෂෝර්පුර් ගිහින් ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. සීතල නැති කාලයටත් පොකරාවලට ඈත අන්තපූර්ණ කඳු උඩ තිබෙන හිම පේනවා. ඉතින් සීතල කාලෙට බොහෝම පහළ තැන්වලටත් හිම ගොඩවල් පිරීලා තිබෙනවා. වින්ටර් එකේදී පොකරාවල පහළම විල් අසබඩ කලාපේ නුවරඑලියට වඩා සීතල වෙනවා. ඉන්දියාවෙන් පොකරා ගියොත් එන ගමන් ලුම්බිනිය සහ කුසිනාරාවත් දැක බලා ගැනීමට හැකියාව පවතී. අංක 3 ඉන්දියාවේ ඇසෑම්. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ පිරිසිදු කමාතින් පහළ තැනක තිබුණත් ඇසෑම් ප්‍රදේශය කියන්නේ ඉන්දියාවේ තිබෙන පිරිසිදුම පළාතක්. බංගලාදේශයට උඩින් චීනයට පහළින් පිහිටන ඇසෑමේ ශීත කාලයට බොහෝම ලස්සන පළාතක්. මෙහි රයිනෝසිරස්, හිප්පොපොටේමස් ආදී සතුන් වනෝද්‍යානවල සිටිනවා. ඒ වගේම සුන්දර තෙත්කලාපීය කොළපාට පසුබිමක් තිබෙන පළාතක් තමයි ඇසෑම් කියන්නේ. ශීත කාලයට මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 8ක් දක්වා පහළ බසිනවා. කඳු උඩ හිම වගේ සමහර කාලවලට නගරවලටත් ලාවට හිම තිබෙනවා. ඇසෑමේ කසිරංගා ජාතික වනෝද්‍යානයේ සුන්දර දියෑලි බලා ගන්නත් පුළුවන්. අංක 4 කසෝල්. ඉන්දියාවේ මනාලි කියන්නේ වින්ටර් එකට ජනප්‍රිය පළාතක්. මනාලි වගේම දැන් කසෝල් පළාතත් සංචාරකීන් අතර ජනප්‍රිය වෙලා තිබෙනවා. මනාලි වලට දිල්ලි ඉඳලා එක රැයකින් ළඟා වෙන්න පුළුවන්. මනාලි ඉඳලා කසෝල් වලට පැය කිහිපයකින් ළඟා වෙන්නත් පුළුවන්. කසෝල් කියන්නේ සුන්දර පළාතක්. එතන ඉඳලා කල්ගා සහ කීර්ගංගා කියන පළාත් වලටත් දැන් සංචාරක ආකර්ෂණය වැඩි වෙලා තිබෙනවා. ඒ පැති වලටත් සීත කාලයට කඳු උඩ වගේම පහළ හරියෙත් බොහොම සුන්දර විදියට හිම ඇතිරිලා තිබෙනවා. අංක 5 නගර්කෝට් නේපාලය. නගර්කෝට් Google Map එකේ නේපාලයේ කත්මණ්ඩු වලට ළඟින් පෙන්නුවාට කත්මණ්ඩු ඉඳන් බස් එකක යන්න පැය 8ක් විතර ගත වෙනවා. නගර්කෝට් කියන්නේ ඉස්සරනම් ගමක්. ඒ දැන් නම් සංචාරකින්ගේ 1000කට හමාරකට උනත් සුවපහසුව නවාතැන් ගන්න පුළුවන් හොඳ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වෙලා තියෙනවා. නේපාලයට ගුවනින් ඇවිත් කත්මණ්ඩු වලින් බැහැලා නගර්කෝට් ගියොත් තනි ඉලක්කමේ සෙල්සියස් වල තියෙන සීතල අපිට විඳ ගන්නට පුළුවන්. නගර්කෝට් වල බෑවුම් වල තියෙන සුන්දර හෝටල් වලට වෙලා කඳු පාර ඈත නිල් දිහා බලාගෙන ඉන්න එක ඇස් වලට සනීපයක්. කඳු නැගීම, බංගි ජම්පි වගේ කඳු කර ක්‍රියාකාරකමුත් නගර කෝට්ටල්දී ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අංක 6 ටිබෙට්. ටිබෙට් කියන්නේ ලංකාවේ අපි වැඩිපුරම යන පැත්තක් නෙවෙයි. ඒත් හරියට වීසා හදාගත්තොත්
ටිබෙට් යන්න මහ වියදමක් යන්නෙත් නැහැ. ලෝකයේ උසම කෝච්චි පාර වැටෙන්නේ චීනයේ සිනින් ඉඳලා ටිබෙට් වල ලාසාවලට. ඒකේ ගමනත් ශීත කාලයට නියමයි. ටිබෙට් වල ලාසා අගනුවර නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් වගේ තමයි ශීත කාලයට තියෙන්නේ. ඒත් කඳුකර පළාත් වලට වෙන්න ඊට වඩා අඩු වගයක් වෙනවා. ශීතල කාලයට ටිබෙට් රටට සංචාරකයන් එන ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඒ කාලෙට ටිබෙට් ගියොත් ලංකාවේ අපිට සමීප බෞද්ධ විහාර විහාරස්ථාන රාශියක් දැක බලා ගැනීමේ අවස්ථාවත් හිමි වෙනවා. අංක 7. පමීර් හයිවේ, තජිකිස්තාන්. තජිකිස්තාන්, කිර්ගිස්තාන්, තර්කමිනිස්තාන්, අෆ්ගනිස්තාන් වගේ රටවල තියෙන සීතල මුහුද ආසන්නතම තියෙන රටවල තියෙන සීතලට වඩා වෙනස්. මොකද මේ පළාත්වල තියෙන්නේ වියලි සීතලක්. ඒ රටවල ශීත කාලයට වාතයේ ජල වාෂ්ප අඩු වෙනවා. ඒ නිසා ඒ රටවල් වලට යුරෝපයේ ශීත රටවල් වල ඉඳලා යන සංචාරකීන් කියන්නේ වින්ටර් එකේදී මධ්‍යම ආසියානු රටවල් ටිකක් උණුසුම් කියලා. මේ පමීර් හයිවේ එකත් උසම මාර්ගයක්. මේ මාර්ගයේ යද්දී පාකිස්තානය, චීනය සහ අෆ්ගනිස්තානයේ ගම්බද පළාත් දැක බලා ගන්නට අවස්ථාව හිමි වෙනවා. සීතල කාලයට කිලෝමීටර 1250ක් දිග මේ හයිවේ එකේ ගමන සීතල නොවූ අත්දැකීමක් ගොඩාක් ගේන ගමනක් කියලා තමයි මේ පාරේ ගිය සංචාරකයන් කියන්නේ. සුන්දර අත්දැකීම් ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ. සරල ලෙසම ඉන්දියාවේ මනාලි වලට ශීත කාලයේදී ගියත් එතනදී ගුවන් ටිකට්, වීසා, ශීත ඇඳුම් ආදිය ගැන හිතලා බලලා ප්ලෑන් කරලා යන්න ඕනේ. ඉතින් වින්ටර් එකට දරු මල්ලෝ එක හරි, බෙටර් හාෆ් එක හරි හිම බලන්න යන්න ඉන්නා නම් හිම තියෙන සීතල තියෙන සුන්දර පළාත් කිහිපයක් අපි අද කතා කළා. ඉතින් ඒ තැන්වලට ඔයාලට යන්න පුළුවන් වුණොත් අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.